Welcome to our channel. Adapi or review karnama te das visi dekhi de release ala tiyena The Royal Tradesman kiyana teen movie ka. May I introduce Prince Thomas? I'm Izzy of 183rd Street. I'm not flirting with Prince Thomas. මොකද අපේ ප්‍රධාන කැරක්ටර් එක වෙන්නේ ඉසබෙලා. ඉතින් මට හැමෝම කියන්නේ ඉසී කියලා. ඉසී කියන්නේ නිව්යෝක් වල ඉන්න ගොඩක් ප්‍රොෆෙෂනල් හෙයා ඩ්‍රෙසර් කෙනෙක්. මෙයා හැමදාම උදේට එයාගේ සැලුන් එකට යන කලින් එයාගේ අසල් වැසියන්ටයි චුටි ළමයින්ටයි ඩොනට් බෙදනවා. ඉසී කියන්නේ ගොඩක් උද්‍යෝගිමත් ගර්ල් කෙනෙක්. හැබැයි එක දවසක් උදේ එයා දකිනවා එයාගේ සැලුන් එකේ ලොකු ගින්නක් ගන්නවා. දැන් මෑ ඇතුළට ගිහිල්ලා එතන ඉන්න කටයුතු දොව වෙන සැලුන් එකේ ගින්න නිවන්න. හැබැයි අන්තිමද මේ සැලුන් එකේ අයිති එකනාර ඉතින් මෙයා රෙන්ට් එකට වෙන්න තිරේ මේ සැලුන් එක අරගෙන ඉන්නේ. ආද එයා ට්‍රැවල් කරන්නේ ඊට කරමු මුදල් ටික ඔක්කොම දෙන්න වෙනවා මේ වෙච්ච හානියට වන්දියක් විදිහට. දැන් අපිට ඊළඟට පේන්නනවා ලැවෙනියාගේ කුමාරයා තෝමස්. තෝමස් මෙහාට ඇවිල්ලා ඉන්නේ එයාගේ ෆියොන්සෙව බලන්න යන්න. ඉතින් එයා ඉන්නේ මේ නිව්යෝක් නගරෙමයි. හැබැයි යන කලින් තෝමස්ට හිතෙනවා එයාගේ හෙයා කට් එක පොඩ්ඩක් වෙනස් කරගත්තොත් හොඳයි කියලා. දැන් මෙයාගේ සේවකයින්ට තේරිලා තියෙන්නේ තෝමස්ගේ හෙයා කට් එක නම් චුට්ටක් අවුල් කියලා. හැබැයි කවුරුත් මේක තෝමස්ට කෙලින් කියන්නේ යන්නේ නැහැ. දැන් ඊළඟට තෝමස් එයාගේ පර්සනල් ඇසිස්ටන්ට් ඕටට කියනවා මට මේ ළඟ පාට හෙයා කට් එකක් ගන්න පුළුවන් දැන බලන්න කියලා. දැන් Google එකේ සර්ච් කරලා නම් එකක් ඩයල් කරාට පස්සේ ඕල්ට කතා කරන්නේ ඉසීගේ සැලුන් එකට. ඉතින් ඉසීට පොඩි කඩතරයක් වෙලා තියෙන නිසා ඉසී මේ කෝල් එකට හොඳින් ආන්සර් කරන්නේ නැහැ. හැබැයි ඕල්ට කිව්වට පස්සේ මේ කට් එකට ඕවට මම ඩොලර් 500ක් දෙනවා කියලා ඉසී කැමති වෙනවා මේ හෙයා කට් එක කරන්න. දැන් අපි දකිනවා ඉසී මේ 5 star හෝටල් එකට යනවා. දැන් තෝමස් ඉසීව දැක්ක පළවෙනි පාරෙම ඉසී ගොඩක් ලස්සන නිසා එයාට ගොඩක් පහදෙනවා. ඉසීත් කලින් අහලා තියෙනවා තෝමස් කුමාරයා කියන ගොඩක් ගෞරවනුදි චරිතයක් කියලා. ඉතින් ඒ නිසා ඉසිත් මේ වැඩේ කරන්නේ ගොඩක් ආසාවෙන්. ඉතින් ඉසි මේ කුමාරයාගේ හෙයා කට් එක කරමින් ඉන්න වෙලාවේ මෙතන අව වේට්‍රස් කෙනෙක්ට පොඩි ඇක්සිඩන්ට් එකක් වෙනවා. දැන් ඉසි එයා කරන වැඩේ නවත්තලා මේ වේට්‍රස්ට උදව් කරන්න යනවා. හැබැයි කුමාරයා එයා වින්න විදිහටම ඉන්නවා. දැන් මේ වෙච්ච දේ නිසා ඉසිට කුමාරයා ගැන තියෙන අදහස වෙනස් වෙනවා. ඉසි හිතන්නේ කුමාරයා කියන්නේ ගොඩක් ආත්මార్థකාමී අනිත් අයට මොනවා වුණත් ගණන් නැති කෙනෙක් කියලා. ඉතින් ඉසිට හොඳටම තරහ ගිහිල්ලා එයා කතුර තෝමස්ගේ අතටම දීලා කියනවා මේ හෙයා කට් එක ඔයාම කරගන්න කියලා. ඉතින් ඊට පස්සේ ඉසී අයම සැලුන් එකට ගිහිලා එයාගේ යාළුවන්ට දැන් වෙෂ දේ කියනවා. ඒක පාටම මාර වැඩක් කරනවා. තෝමස් දැන් ඉසීගේ සැලුන් එකටම ඇවිල්ලා. ඉතින් ඒ වෙලාවේදී තෝමස් ඉසීගෙන් ඒ වෙෂ දේට සමාව අරගන්නවා. ඒ වගේම එයා කියනවා මගේ හෙයා කට් එක කරගන්න මට උදව් කරන්න කියලා. දැන් කුමාරයා එයාගේ වැරැද්දට සමාව ගත්තට පස්සේ ඉසී කැමති වෙනවා කුමාරයාට ලස්සන හෙයා කට් එකක් දෙන්න. දැන් ඉසී එයාට පුළුවන් ලස්සනම හෙයා කට් එක තෝමස්ට දෙනවා. ඉතින් අවසානයේ තෝමස් එයාගේ අලුත් ස්ටයිල් එකට කැමති වෙනවා. ඒ වගේම කුමාරයා අයමත් එයාගේ හොටෙල් එකට යන කලින් ඉසීට පොඩ්ඩක් ඇවිදින යන කතා කරනවා. දැන් මෙයාලා දෙන්න එදා රෑ ඇවිදින ගමන් එදා දවස පුරාම වෙෂ දේවල් ගැන හරිම විහිළුවේ මෙයාලා කතා කරන්න ගන්නවා. ඔහොම ටික ටික කතා කරද්දී මෙයාලා දෙන්න අතර තියෙන බොන්ඩ් එකක් වැඩි වෙනවා. ඉතින් කුමාරයා එදා සමුව අරගෙන ඉසීගෙන් යනවා අයමත් හම්බ වෙමු කියන පොරොන්දුවත් එක්කම. ඊළඟ දවසේ තෝමස් යනවා එයාගේ ෆියොන්සේව බලන්න. එයාගේ ෆියොන්සේගේ නම තමයි ලෝරන් කියන්නේ. ඉතින් ඇත්තටම ලෝරන් තෝමස් දෙන්න එකිනෙකාට ආදරය කරන්නේ නැහැ. ඉතින් ඇත්තටම මෙයාලා දෙන්න මේ විදිහට එංගලිෂ් වෙලා එන්නේ එයාලගේ දෙමව්පියන්ගේ මේ තියෙන රිලේෂන්ෂිප්ස් නිසා. දැන් මේ දවස්වල ලෝරන් එයාගේ වෙඩින් එකට අවශ්‍ය මේකප් ආටිස්ට් කෙනෙක් හොයමින් ඉන්නේ. ඉතින් අපි දන්නවනේ ඊට කලින් දවසේ ඉසි තෝමස්ගේ හාකට ගොඩක් ලස්සනට කරා කියලා. ඉතින් මේ නිසා වෝල්ට ඉසිගේ කාඩ් එක ලෝරන්ගේ ෆැමිලි එකට දෙනවා. දැන් වෝල්ට එදා හවස ඉසිගේ සැලුන් එකට ගිහිල්ලා ලෝරන්ගේ ෆැමිලි එකෙන් දුන්න අර ඔෆර් ලෙටර් එක දෙනවා. ඉතින් එයාලා පොරොන්දු වෙලා තියෙනවා එයාලගේ දුවගේ වෙඩින් එකේ මේකප් ආටිස්ට් වෙනවට ඉසිට ඩොලර් 50,000ක් ගෙවන්න. ඉතින් ඉසි එයාගේ ෆැමිලි එකේ අනිත් එම්ප්ලොයිස්ලා මේ ඔෆර් එක උඩින්ම පිළිගන්නවා. දවස් කිහිපයක් ගත වුණාට පස්සේ අවශ්‍ය හැමදේම සූදානම් කරගෙන මෙයාලා යනවා ලැවේනියාවලට. දැන් ඉසිත් එක මේ ලැවේනියාවට යන ගමන යන්න තවත් ඒ සැලොන් එකම වැඩ කරන දක්ෂ එම්ප්ලොයිස්ලා දෙන්නෙක් සහභාගී වෙනවා. දැන් මෙයාලා ලැවේනියාවේ තෝමස් කුමාරයාගේ මාලිගාවට ගියට පස්සේ ඒ මාලිගාව තියෙන ලස්සන දැකලා මෙයාලා හැමෝම ගොඩක් පුදුම වෙනවා. දැන් වෝද මෙයාලා තුන්දෙනාට එයාගේ රූම්ස් පෙන්නනවා. ඉතින් අර දෙන්නටම එක රූම් එකක් හම්බුණාට තෝමස් කියලා තියෙනවා ඕල්ඩට ඉසීට වෙනම ගොඩක් හොඳ රූම් එකක් ලබලා දෙන්න කියලා. දැන් පහුවදා මෙයාලා තුන්දෙනාටම කියනවා ඔයාලා මේ වෙඩින් එකට මේකප් කරන්න කලින් ඔයාලා සිද්ධ වෙනවා ට්‍රයල් මේකප් එකක් කරන්න කියලා. දැන් මෙයාලා තුන්දෙනාට සිවිකව තුන්දෙනේ දීලා එයාලව මේකප් කරන්න කියලා. දැන් මේකප් එක අවසන් වුණාට පස්සේ අන්තිමට ඉසීගේ මේකප් එකට විතරයි මෙයාලා කැමති වෙන්නේ. එතකොට ඉසීගේ අනිත් යාළුවෝ
දෙන්නට ඉතින් ඉසිගේ යාළුවෝ දෙන්නට රොයල් වෙඩින් එකට මේකක් කරන්න කොහොමද කියලා තව ප්‍රැක්ටිස් වෙන්න කියලා තමයි උපදෙස් ලැබෙන්නේ. ඉතින් එයාගේ යාළුවෝ දෙන්නා ප්‍රැක්ටිස් වෙනකම් ඉසි හිතනවා පොඩ්ඩක් එළියේ ඇවිදින්න යන්න. දැන් අපි දකිනවා ඉසි ලැවෙනියාව හැමතැනම ඇවිදිනවා. මෙයා ඔහොම ඇවිදගෙන යනකොට මෙයා බැරි වෙලා කුංචි ගමකට එනවා. ඉසි දකිනවා මේ ගමේ ඉන්න මිනිස්සු අර පැලස්සක වටේ ඉන්න මිනිස්සුන්ට වඩා චුට්ටක් වෙනස් කියලා. ඇත්තටම කිව්වොත් මෙයාලා එයාලට වැඩිය ගොඩාක් දුපත්. දැන් ලෝරන් තෝමස් දෙන්නා එයාගේ පැලස්සකට එද්දී එයා දකිනවා ගේට් එක ගාව ලෝරන් හැමෝටම ඩෝනට් බෙදනවා. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම ලෝරනුත් ඉසි දැක පළවෙනි පාරට කැමති වෙනවා. මොකද ඉසි කියන්නේ හරිම උද්‍යෝගිමත් ඒ වගේම හරිම චියර්ෆුල් යන ළමෙක්. දැන් එදා හවස තෝමස් දකිනවා ඉසි ආයෙම සැරයා පැලස්සකින් එළියට යනවා. ඉතින් ඒ වෙලාවේ තෝමස් ටක් ගාලා ගිහලා ඉසිට කියනවා මමත් ඔයත් එක්ක ඇවිදින්න යන ජොයින් වෙන්නද කියලා. ඉතින් ඇත්තටම කුමාරයාත් එක්ක රෑට ඇවිදින්න යන එක ඉසිට ලොකු ගෞරවයක්. ඉතින් මේ වෙලාවේදී ඉසිට ඕන වෙනවා අර එයා කලින් ගිය ගමට ආයෙමත් කුමාරයාත් එක්කම යන්න. ඉතින් මේ වෙලාවේදී කුමාරයා කියන්නේ පොඩි කාලේ ඉඳන් මට ඔය පැතට යන්න එපා කියලා තිබ්බා. මොකද ඔය පැත ගොඩ භයානක දේවල් වෙන නිසා කියලා. හැබැයි කොහොම වුණත් ඉසි තෝමස් කියන දේ අහන්නේ නැතුව තෝමස්ත් එක මේ විලේජ් එකට ආයෙම සැරයක් යනවා. දැන් මේ විලේජ් එකට ගියාට පස්සේ කුමාරයාට හිතා ගන්න බැරි වෙනවා. ඉතින් ඇත්තටම මේ තැන එයා හිතන් හිටපු තැනක් වගේ නෙමෙයි. මෙතන ඉන්න මිනිස්සු දුපත් වුණාට එයාලා හරිම සතුටේ කැම ජාති ගොඩක් එන්ජොයි කරමින් ඩාන්ස් කරනවා එයා දකිනවා. ඉතින් ඉසි තෝමස්ත් අඬ ගහලා මෙතන ඉන්න විලේජස්ලත් එක්ක ඩාන්ස් කරන්න යන්න. දැන් ටික වෙලාවක් මේ ලැවේනියාවේ මේ ගම්මාසින් එක විනෝද වුණාට පස්සේ එතන හිටපු ගැනු නාමේ ඉසිට කතා කරනවා එයාලගේ ඉස්කෝලේ බලන්න යන්න කියලා. දැන් ඉසි මේ ළමයි ඉගෙන ගන්න තැන දැකට පස්සේ ගොඩක් පුදුම වෙනවා. මොකද මෙයාලගේ ඉස්කෝලේ එක පුටුවක්වත් එක ඩෙස්කක්වත් නැහැ. ඉතින් ඉසි හිතනවා මේ වගේ ලස්සන රටක ඇයි මේ වගේ දුපත් මිනිස්සු ජීවත් වෙන්නේ කියලා. දැන් අපි දකිනවා එදා රෑ ඉසි යනවා තෝමස් එක රෑ තරු බලන්න. ඉතින් ඒ වෙලාවේදී ඉසි කියනවා එයා ඉස්සෙල්ලාම ආදරය කරේ එයාගේ තාත්තට කියලා. ඒ වගේම ඉසි කියනවා දවසක් පොඩි කාලේ එයාගේ තාත්තා සුදු පාට අශ්වය පිටේ ඇවිල්ලා කුමාරේ කුමාරිකාවක් අරගෙන යනවා වගේ එයාව නගරේ වටේම එකගෙන ගියා කියලා. දැන් පහුවදා බ්‍රෙක්ෆස්ට් එකේදී තෝමස් අහනවා එයාගේ තාත්තගෙන් ඇයි ඔයා මට කලින් කියලා තිබෙන්නේ නැද්ද කියලා. අර එයා ඊයේ රෑ ගිය ගම ගැන. ඉතින් මේ වෙලාවේදී එතුමා කුමාරයාගේ ප්‍රශ්න උත්තර දෙන්න නැතුව එයාට කියනවා ඔයා මේ වෙලාවේදී ඔයාගේ වෙඩින් එක ගැන විතර ෆෝකස් කරන්න කියලා. ඉතින් ඇත්තටම ෆැමිලි එකේ ඕඩියස් පිළිපදිනව ඇරෙන්න කුමාරයාට ඊට වඩා පිටින් දෙයක් කරන්න බෑ. දැන් එදා හවස ඉසි පෝස්ටර්ස් එක මේ පැලස් එකේ ගේට් කීපව හම්බ වෙන්න යනවා. දැන් ඉසි හදාන්නේ මේ පෝස්ටර්ස් ටික මිනිස්සුන්ට බෙදලා අර ගමේ ඉන්න දුපත් ළමයින්ට ඉගෙන ගන්න පහසු ගණ්ඩික සලසලා දෙන්න. ඉතින් එයාලා එකතු කරන බඩු ඔක්කොම දැන් හදාන්නේ මේ සිකියුරිටි ගාඩ් රූම් එකට එකහු කරගන්න. දැන් ඊළඟට ඉසි එයාට පොලක් හැමෝටම මේ පෝස්ටර්ස් ටික බෙදලා එයාලා මේ ළමයින් ගැන දැනුවත් කරනවා. දැන් ඊළඟට ඉසි අයමස් පැලස් එකට ගිහිලා එයාලගේ යාළුවෝ දෙන්නවත් මේ ගැන දැනුවත් කරලා ඒ වගේම කිචන් එකේ ස්ටාෆ්ලට කියන හොඳ කෑම ටිකක් හදලා දෙන්නයි කියලා. දැන් පහවදා උදේ පාන්දර ගාඩ් රූම් එකට ගිහිලා බලද්දී ඉසි කවදාවත් හිතුවේ නැති තරම් බඩු ගොඩක් එයාට ලැබිලා තියෙනවා. දැන් එකපාරටම මෙතෙන්ට තෝමස් උතේරවා. ඉතින් ඉසි පැහැදිලි කරනවා එයා මොකද්ද මේ කරන්න යන්නේ කියලා. ඉතින් මේ ඉසි කරපු වැඩේ ගැන තෝමස් ගොඩක් පැහැදිලා අන්තිමට තෝමස් තීරණය කරනවා එයාගේ පැලස් එකේ තියෙන භාණ්ඩාගාරේ පාවිච්චි කරන්න පුළුවන්. ඒත් පාවිච්චි කරන්න නැති දේවල් මේ ළමයින්ට බෙදලා දෙන්න ඕනි කියලා. දැන් ඉසි තෝමස් මේ විදිහට කතා කරමින් ඉන අතරතුරේදී ලෝරන්ගේ අම්මා දකිනවා. ඉතින් මේ වෙලාවේදී ලෝරන්ගේ අම්මට සැකයක් ඇති වෙනවා. මෙයාලා දෙන්න මෙහෙම කියොත් එහෙම පස්සේ එයාගේ දුවගේ වෙඩින් එකට බලපෑමක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා ලෝරන්ගේ අම්මා මේකට මොකක් හරි කරන්න ප්ලෑන් එකක් ගහනවා. දැන් තෝමස් පැලස් එකේ තිබ්බ බඩු ටිකයි ඒ වගේම එයාලා එකතු කරගත්ත බඩු ටිකයි ට්‍රක් එකකට දාගෙන ආයෙම අර විලේජ් එකට යනවා. ඉතින් මෙයාලා ගිහිලා ඒ ට්‍රක් එක නැවතුවා විතරයි ඉස්කෝලේ ළමයි ඒ ට්‍රක් එක වටේ ගොඩක් පිරෙනවා. දැන් තෝමස් අරන් ආව බඩු ටික මේ ළමයින්ට පෙතද්දි ඒ මුහුණු වල තියෙන හිනාව දැකලා තෝමස්ට පළවෙනි පාට එයාගේ ජීවිතේ හම්බ වෙච්ච හොඳම සතුට හම්බ වෙනවා. ඉතින් ඇත්තටම අවුරුදු ගානක් රවුම් පිස් වෙලා ඉඳලා තියෙද්දි එයා කවදාවත් මේ වගේ දෙයක් කළා නැහැ. හැබැයි වැඩේ කියන්නේ මෙයාලා දෙන්නව ලෝරන්ගේ අම්මා ෆලෝ කරගෙන නැවෙලා තියෙන්නේ. ඉතින් තමන්ගේ දුවගේ වෙඩින් එක විනාශ වෙනවට එයා කැමති නැති නිසා මෙයා කරන්නේ ලෝරන්ගේ තෝමස්ගේ ෆොටෝ එකක් ගන්නවා ඈත ඉඳගෙන. දැන් පහුවදා උදේ පතරේ දැකලා ලැවෙනියා රජතුමා හොඳටම ෂොක් වෙනවා. ඉතින් ඒක කියලා තියෙන්නේ මේ හෙයා ඩ්‍රෙස් එක කෙනෙක් නිව්යෝක වලින් ඇවිල්ලා තෝමස් කුමාරයාගේ වෙඩින් එක විනාශ කරන්න යන්නේ කියලා. දැන් ලෝරන්ගේ දෙමව්පියොත් මෙතෙන්ට හරි පුදුමෙන් වගේ ඇවිල්ලා දැන් මෙයාලා ලැවෙනියා රජතුමාට කියනවා වහාම ඉසීව එයාගේ මේ ජොබ් එකෙන් අයින් කරලා දාන්න කියලා. දැන් තෝමස්ට මේ නිවුස් එකේදී එදා ටිකක් හවස් වෙනවා. එයා දැන් හැම තැනම ඉසීව පැලස කෙහෙව්වොත් එයාට හම්බ වෙන්නේ නැහැ. දැන් පල්ලෙහාට ගියට පස්සේ එයා දකිනවා ඉසී දැරටමත් එයාගේ බලු ටික පැක් කරගෙන මේ පැලස් එක දාලා යන්න හදන කියලා. ඉතින් ඇත්තටම ඉසීටත් මේ වෙඩින් එක දාලා යන්න ඕන නැහැ. හැබැයි දැන් මේ සිටුවේෂන් එකත් එක්ක ඉසීට යන්නම වෙනවා.
ඉතින් අන්තිමට කුමාරයා කොච්චර එපා කිව්වත් ඉසි එක බඩු ටිකක් පැක් කරගෙන ආයෙම නිව්යෝක් නගරයටම යනවා. ඉසි ගියාට පස්සේ තමයි තෝමස්ට තේරෙන්නේ එයා ඇත්තටම ඉසිට දැන් ආදරය කරන්න පටන් ගන්න තියෙන්නේ කියලා. ඇතින් තෝමස් කැලේම යගේ අම්මයි තාත්තයි ගාවට ගිහිලා කියනවා මම මේ විවාහයට කැමති නැහැ මේ විවාහය කැන්සල් කරලා දාන්න කියලා. ඉතින් එතකොට ලැවෙනියා වැඩිතුමා එයාගේ පුතාට පැහැදිලි කරලා දෙනවා මේ වෙද්දී ලැවෙනියාවේ ආර්ථිකයේ ගොඩ බලපතර තත්ත්වයක් තියෙන්නේ. දැන් මේ වැඩිතුමා කියන්නේ මේ විවාහය සිද්ධු වෙන්නේ නැත්නම් ඒගොල්ලන්ගේ රටේ ආර්ථිකය බංකොලොත් වෙන්න පුළුවන් කියලා. මොකද ලෝරෙන්ගේ දෙමාපිය ගොඩක් බිස්නස් කරන නිසා එලකේ බිස්නස් වලින් මේ ලැවෙනියාවේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් නිසා තමයි මේ විවාහය මේගොල්ලෝ සිද්ධ කරන්නේ. දැන් තෝමස්ගේ ලෝරෙන්ගේ වෙඩින් එක දවසක් යනවා. දැන් අන්තිම පාරට එයා තමන්ගේ ඩිසිෂන් එක ගැන එයාගේ පර්සනල් ඇසිස්ටන්ට් වෝල්ටගෙන් අහනවා. ඇතින් වෝල්ට කියන්නේ තෝමස් එක චූටි කාලේ ඉඳන් හිටපු එකනානේ. එයා කවදාවත් තෝමස්ට වැරදි දෙයක් කියලා නැහැ. හැබැයි සමහරක් වෙලාවට එයා තෝමස්ට අවංකව දේවල් ප්‍රකාශ කරන්නේ නැහැ. හැබැයි මේ වෙලාවේදී තෝමස් අහනවා වෝල්ට මට ඇත්තම කියන්නේ මම ආදරය කරපු නැති කෙනෙක් මම බදින එක හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා. ඉතින් වෝල්ට මේ වෙලාවේදී හිතා ගන්නවා තෝමස් එක අවංක වෙන්න. ඉතින් මේ වෙලාවේදී වෝල්ට කියන්නේ නිව්යෝක් වලට ගිහිල්ලා ඔයාගේ ඇත්ත ආදරේ ඔයා හොයාගෙන යන්න ඕනේ කියලා. ඉතින් මේ වෙලාවේදී වෝල්ට තෝමස්ට පැහැදිලි කරලා දෙනවා ඔයා මේ විවාහය සිද්ධ වෙන්න ඉඩ දුන්නොත් එහෙම දවසක ඔයා ඔයාගේ මේ ඩිසිෂන් එක ගැන ගොඩාක් පසුතැවේවි කියලා. ඉතින් වෝල්ටගේ මේ අවංකකම ගැන තෝමස්ට ගොඩාක් පැහැදිලා තෝමස්ට ලොකු හගයක් දීලා ඊළඟට ලෝරෙන්ව හම්බ වෙන්න යනවා. ඉතින් මේ වෙලාවේදී තෝමස් ලෝරෙන්ට කියනවා එයා ලෝරෙන්ට ආදරය කරන්නේ නැහැ. එයා ආදරය කරන්නේ ඉසීට කියලා. ඒ වගේම එයා මේ වෙඩින් එක සිද්ධ වෙනකොට කැමති නැහැ කියලා ලෝරෙන්ට කියනවා. ඉතින් මේ වෙලාවේදී ලෝරෙන් හරියට තරහ ගන්න ඕනේ. හැබැයි එයා කියන්නේ ඇත්තටම මමත් ඔයාව දන්නේ නැහැ. ඇත්තටම අපේ වෙඩින් එක වෙන ඕනේ වෙඩින් එකක් නෙවෙයි. ඔයාව දැම්ම ඉසීව ගිහිල්ලා නිවකොළදී හම්බ වෙන්න කියලා ලෝරෙන් තෝමස්ට සුබ පතනවා. ඉතින් ඒ වගේම ලෝරෙන් කියනවා අම්මගේ දෙමව්පිය කෙනෙක් මම බලා ගන්න. මම එයාට වෙලා තියෙන දේ පැහැදිලි කරලා දෙන්නම් කියලා. දැන් ඉසි එදා සැලුන් එකට ගියාට පස්සේ ආයෙමත් ඉලෙක්ට්‍රිකල් ෂොක් එකක් ඇන් නිසා සැලුන් එකේ ගින්නක් අරගෙන දැන් ඉසි මේ සැලුන් එකට ආව විතරයි මේ සැලුන් එක බලා ගන්න දාලා තියෙන පුද්ගලයා ආයෙමත් ඇවිල්ලා ඉසිගේ මේ වෙච්ච හානියට මුදල් ඉල්ලනවා. ඉතින් මේ වෙලාවේදී ඉසි බය නැතුව ඔයත් එක්ක කතා කරනවා. ඉතින් එයා කියනවා මම මේ බිල්ඩින් එක අයිති එකනාව හම්බුණා. එයා ඔයාලට කියලා තිබ්බේ මෙතන ගොඩක් ඉලෙක්ට්‍රිකල් ෂොක් කරන නිසා ඒව රිපෙයාර් කරන්න. ඉතින් මේ පුද්ගලයා ඒව රිපෙයාර් කළේ නැති නිසා තමයි මේ සැලුන් එකේ මේ දේ අතලා තියෙන්නේ. ඉතින් ඇත්තම කතාව තමයි මේ බිල්ඩින් එක අයිති එකනාව ඉසිගේ මේ වෙෂ දේගෙන සමාව ඉල්ලලා තියෙනවා. ඉතින් ඉසි මේ වෙලාවේදී කියන්නේ මේ වෙෂ හානිරය කිසිම මුදලක් ඒ පුද්ගලයාට ගෙවන්නේ නැහැ කියලා. දැන් වැරද්ද තමන් ඇතේ කියලා තේරුම් ගත්තට පස්සේ මේ මුදල් ඉල්ලන අව පුද්ගලයා ඉසිගේ සැලුන් එකේ යනවා. දැන් ඉසිරි මේ වෙච්ච දේවල් අමතක කරලා එයාගේ මූඩ් එක හදන්න කියලා ඉසිගේ ෆැමිලි එකේ කටියයි එයාගේ යාළුවෝ එකතු වෙලා පුංචි පාටි එකක් ලෑස්ති කරනවා. දැන් පාටි එක අතරතුරේදී චුට්ටක් හුලං වදින්න කියලා ඉසි බැල්කනි එකට ගියාට පස්සේ එයාට ඇහෙනවා අශ්වයාගේ කුර සද්දයක්. ඉතින් ඒ ඇවිල්ලා තියෙන වෙන කවුරු නෙමෙයි ඒ තමයි ලැවෙනියාවේ කුමාරයා තෝමස්. දැන් කුමාරයා බැල්කනි එකට නැගලා ඉසිට වෙලා තිබ්බ හැමදේම පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම තෝමස් එයාගේ ආදරේ ඉසිට ප්‍රකාශ කරනවා. ඉතින් ඒ වෙලාවෙම වගේ වෝල්ටයි ඉසිගේ යාළුවෝ දෙන්නයි ඇවිල්ලා මේ දෙන්නට පල්ලෙහා ඉඳන් චියර්ස් කරනවා. දැන් ඊට පස්සේ තෝමස් ඉසිගෙන් අහනවා අපි දෙන්නත් කලින් වගේ මේ නගරේ වටේ අශ්ව පිට යමුද කියලා. ඉතින් ඉසිගේ තාත්තගෙන ගියා වගේ අන්තිමට තෝමසුත් ඉසිව මේ සුදු පාට අශ්ව පිටේ නිව්යෝක් නගරේ පුරාම එකගෙන යනවා.